කටුන් පෙළ ආරම්භ කරන්නේ ලංකාදීපයේ තිස්ස හේවා විස්සගේ සේතන් කාටුන් එකෙන්. සේතන් අංකල් යනකොට අත්තරමගදී හැම පැත්තෙන්ම ඇහෙනවා අපේක්ෂකයන්ගේ කතා. මට බලය ලැබුණොත් මං අරක කරනවා. ඇයි මං මේක කරනවා. මං අරකයි මේකයි දෙකම කරනවා. එතකොට තේ ඔක්කොම අහලා සේතන් අංකල් කියනවා සූර්ය උදාවන තුරු පිනි බෑවිල්ල කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. ඔක්කොගෙම රැවටිල්ල කාර්ය කෙරෙනකම්. නේද හඳත් ගෙනල්ලදී. ඉරිදා ලංකාදීපේ පියල් සමරවීරගේ ලංකෝ නිස් දැන්. තෙන්නෙක්ගේ දෙබසක්. නෑ නෑ නෙළුම් කුලන තියෙන්නේ නාට්‍ය පෙන්වන්න තැනක් නෙවෙයි. ආ එහෙමද. එදා එතනදී දැක්කෙත් නාට්‍යයක් වගේ දෙයක් හින්දා අනේ මං හිතුවේ ඒකත් නෙළුම් පුකුණ වගේ එකක් කියලයි. එදා නාට්‍යයක් වගේ එකක් දැක්කලු. එනම් අපි බලමු දෙවයිනේ තවත් කාටුන් එකක් ඔහොම්ම. මෙන්න කාටුන් එක බලන්න නෙළුම් කුලන කඩාගෙන වැටීමක් ගැනයි කතාව දාලා තියෙන්නේ. ඉස්සරහින් ඒක ඔළුව අල්ලගෙන දුවන්නේ ජනාධිපතිවරයා. නෙළුම් කුලන පිළිබඳව ගොඩක් කතා බහට ලක් වුණා ගෙවිගිය සතියේ. ඒකත් එක්ක අල්ලලා දාපු කාටුන් කීපයක් තමයි ඒ අපි දැක්කේ. දැන් දේශීය අසංග ඉඳුනිල්ගේ සොරිස. මෛත්‍රී මහින්ද හදිසියේ හමු වෙලාලු දේශපාලක කියන්නේ. එතකොට පුරවැසියට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. ආපත් කාලද එදා හම් වෙච්ච වෙලාවේ ආප කාලද කියලා තමයි පුරවැසියට තියෙන ප්‍රශ්නේ. මේ චමෝද් පද්මශ්‍රීගේ කාටුන් එකක් දිවයිනේ. ඕම් ලාල් කාන්ත කතා කරනවා. යන්නේ දින්නේ. ඔව්. ඒ පැත්තෙන් මොනවද තියාගෙන යදිනවා රනිල්. මේ පැත්තෙන් යදිනවා දයාසිරි. දෙන්න දෙපැත්තෙන් යදිමින් ඉන්නවා. ජයිපෙන් මොනවද මේගොල්ලෝ ඉල්ලන්නේ? අපිට ඒවා දැන කියාගන්න පුළුවන් වෙයි. ඉදිරියට මොනවද මේගොල්ලෝ ඉල්ලන්නේ? ඉල්ලන ඒවා ලැබෙයිද? ඒකම අද ඉරිදා කවිය හලලියගෙන් ඉරිදා ලංකාදීපෙන්. නිතරම හිස නමා වැඳගෙන සිනහ වෙන ලෙංගතු ලෙස අපට පවසන කපටි බණ. අයහට රැවටුනොත් වෙයි යලි රටට වින කතිරේ ගහමු සිහිනුවණින් හඳුනගෙන. රැවටෙන්න එපා සිහිනුවනින් හඳුනගෙන කතර ගහන්න කියලායි කියලා තියෙන්නේ. නැත්තම් යලි යලි රැවටෙන්න වෙනවා කියලායි මේක දාලා තියෙන්නේ. එතකොට පියල්ගේ කාටුන් එක මෙන්න. ජනාධිපතිවරණය කියන මාවතේ ඈතින් වාහනයක් එනවා. ඒ වාහනයට යන්න නොදී කවුදෝ කෙනෙක් විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම කියන ගල ජනාධිපතිවරණ මාවතට පෙරලන්නටයි උත්සාහ දරන්නේ. අත් අඳුනගන්න පුළුවන්ද බලන්න. අර ඈතින් පේනවා අත් දෙක. අත් දෙකක් නෙවෙයි අත් හතරක් තිබ්බ. හොඳ. ඊළඟට අසංග ඉඳුනිල්ගේ හිඩැස දේශේ පත්තරෙන්. මෙන්න විස්ස විධායක අවස කිරීමේ කතාවෙන් විධායක ජනාධිපති ධූරයට නෙලන්නයි හදන්නේ රනිල්. රනිල් නෙලන්න හදද්දි පිටිපස්සෙන් අත් දෙකක් ඇවිල්ලා නතර කරපු පාටක් තමයි පෙන්නුම් කරන්. දැන් ඊළඟට ඉරිදා දිවයිනේ තවත් කාටුන් එකක් චමෝද් පද්මශ්‍රීගෙන්. මෙන ජනාධිපතිතුමා ඉන්නවා. ඉස්සරහෙන් ඉන්නවා මහින්ද ගෝටා ඈතින් අනුර බලාගෙන ඉන්නවා. එතකොට මහින්දටයි ගෝටාටයි මොකද්ද දෙනවා? විධායක ජනාධිපති තෝරන ගැසට් පත්‍රය දෙනවා. ඒ අතර පිටිපස්සේ අතේ යමක් තියෙනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව දරාගෙන ඉන්නේ. ඒක ජනපති අගමැති දෙන්නම අල්ලගෙන ඉන්න අවස්ථාවක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. කවුරු කාට දෙනවද කියන්න අපි දන්නේ. කාටුන් එකේ තියෙන්නේ දෙන්නම අල්ලගෙන ඉන්න අවස්ථාවක්. ඒ අතරේ දේශේ පත්‍රයට යනවා තවත් කාටුන් එකට අසංගී ඉඳුනිල්ගේ. මෙන්න බොලේ මැකෝ මේ මොකද කරන්නේ? තාම පිච්චක රෙඩි නෑ කීකේ හිටපු මැකෝ දැන් පිච්චක රෙඩි වුණා විතරයි මැච් එක ගහන්න විකට් කූරු හිටවන අවස්ථාවක් පෙන්නුම් කරන්නේ. පිච්චක රෙඩි වුණු ගමන් මැච් එක කැදවුවා මැකෝ වැඩි කාලෙ ගත්තේ නැතුව. සූදානම් දුවන්න. හැමෝම දුවන්න සූදානම් වෙද්දී බලන්න තවත් පාර්ශ්වයක තත්ත්වය. මව මේ ජනක රත්නායකගේ කාටුන් එක. එකයි දෙකයි තුනයි කියලා දුවන්න සංඥාව දෙනවා වෙඩිමුරේ පත්තු කරලා මැකෝ. ගෝට දුවනවා, අන්රු කුමාර දුවනවා. අනේ අර පක්ෂේ තුන් දෙනෙක් දුවන්න බැරුව බලාගෙන ඉන්නවා සජිත් රනිල් සහ කරු. මේ සතියවත් ලබන සතියවත් දුවන්න පුළුවන් තැනට ඒගොල්ලෝ පත්වෙයිද? ඊළඟට අපි පුවක් ගහකට නැග්ගොත් මොකද්ද? අපි විතරක් නෙමේ සජිත්ත් ඒක බලපෑවත් වෙනවා. ජයරත්න වික්‍රමසිංහගේ කාටුන් එකක් දිවයිනේ. මෙන්න ජනාධිපතිවරණය කියන පුවක් ගහටද කොහෙද සජිත් නැගලා. ඒකෙත් දෙබලක්.
දෙපැත්තෙම කරූ කියලයි සටහන් කරලා තියෙන්නේ. හොරෙන් බලන් ඉන්න හොර ගෙඩියා වගේ රණිල්ලද? වග්ගාට නැග්ගොත් දෙබලක්ද? අවසානයේ ගන්න සූදානම් වෙන්නේ තනිල්ගේ කකුලේ තියෙන සජිත් කියන තුවාලයට විසඳුම මොකක්ද? මේ අවසානයේ උදේ විමලසිරිගේ කාටුන් එකෙන් රනිල්ගේ කකුල හොඳ ටෝම තුවාල වෙලා ඒක හොඳ කරගන්න විදියක් නෑ. තුවාලය සජිත්, ඒ සජිත් කියන තුවාලයෙන් ගැලවෙන්න හොඳ වෙන්නේ නැති නිසා රනිල් පාවිච්චි කරන්නේ කාවද? කිහිලි කරු. කරු නෙවෙයි කිහිලි කරු.